රයිට් ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි iPhone එකෙන් කොහොමද ලස්සනට ෆොටෝස් වීඩියෝස් ගන්න කියලා. අද මම පෙන්නන්නම් iPhone එකෙන් ලස්සනට ෆොටෝස් වීඩියෝස් ගන්න හදා ගන්න ඕනෙම සෙටින්ග්ස් පහක් ගැන. පළවෙනිටම හදා ගන්න ඕනේ සෙටින්ග් එක තමයි ෆොටෝස් සේව් වෙන ෆෝමැට් එක. මේක හදා ගන්න කරන්න තියෙන්නේ මුලින්ම සෙටින්ග්ස් ඕපන් කරගන්න. සෙටින්ග්ස් ඕපන් කරගෙන පල්ලෙහාට ගියාම තියෙන කැමරා ඔප්ෂන් එක ඇතුළට යන්න. ඊට පස්සේ මෙතන උඩම තියෙන ෆෝමැට්ස් කියන ඔප්ෂන් එක ටැප් කරන්න. Right, මෙතන තියෙන අපිට ෆෝමැට්ස් දෙකක්. එකක් තමයි high efficiency format එක, අනිත් එක තමයි most compatible format එක. මෙතන ඔයා high efficiency කියන format එක select කරලා තිබ්බොත් ඔයා ගන්න photos save වෙන්නේ HEIF කියන format එකකින්. මේ format එකේදී photos compress වෙලා file size එක අඩු වෙලා තමයි save වෙන්නේ. හැබැයි ඔයා most compatible කියන format එක select කරලා තිබ්බොත් මේකේදී file එක save වෙන්නේ JPEG කියන format එකකින්. මේකේදී file එක compress වෙන්නේ නැති නිසා photo එකේ original quality එකම තියෙනවා. එනිසා high quality photos save කරගන්න most compatible කියන format එක select කරගන්න. Right, ඊට පස්සේ අපි දෙවෙනිට හදාගන්න ඕන සෙටින් එක තමයි video recording format එක. ඒකට ඔයා මෙතනින් back ඇවිල්ලා record video කියන option එක select කරගන්න. මේකේ ద్వారా select කරගන්න පුළුවන් best setting එක තමයි 4K 60 fps කියන setting එක. හැබැයි මේකේදී save වෙන file size එක ගොඩක් වැඩි නිසා මම සාමාන්‍යයෙන් use කරන්නේ 1080p 60 fps කියන setting එක. ඉතින් ඔයාගේ phone එකේ storage capacity එක අනුව මේ setting දෙකෙන් ඕන එකක් ඔයාට select කරගන්න පුළුවන්. Right, ඊට පස්සේ අපිට හදාගන්න තියෙන setting එක තමයි camera එකේ grid එක enable කරන එක. මේ setting එක හදාගන්නකොට කරන්න තියෙන්නේ මෙතනින් back එන්න. Back ඇවිල්ලා මෙතන පල්ලෙහෙන් තියෙන grid කියන option එක enable කරන්න. මේ grid එක enable කරන එකෙන් වෙන්නේ ඔයා camera එක open කරාම මෙන්න මේ විදිහට grid එකක් වෙන්න මේක. මේකෙන් ඔයා photo එක ගන්න subject එක ලස්සනට balance කරලා හරි position එකේ තියලා photo එක ලස්සනට ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ camera app එකේ මේ grid setting එක enable කරලා තියාගන්න. Right, ඊට පස්සේ අපිට enable කරලා තියාගන්න පුළුවන් option එකක් තමයි live photo option එක. දකුණු පැත්තේ උඩම රවුමක් වගේ තියෙන icon එක tap කරලා මේ live photo option එක enable කරගන්න පුළුවන්. මේ live photo option එකෙන් වෙන්නේ ඔය photo එකක් ගන්න කලින් ඉවි ගත්තට පස්සේ තප්පර දෙකක තුනක video එකක් automatically record වෙන එක. ඉතින් මේකෙන් අපිට තියෙන වාසිය තමයි photo එකක් ගත්තට පස්සෙත් අපිට photo එකේ තියෙන key frame එක change කරන්න පුළුවන් වෙන එක. live photo එකක් ගත්තට පස්සේ edit option එකට ගියාම මෙතන පල්ලෙහෙන් තියෙන live photo option එක ඇතුළට ගියාම මෙන්න මේ විදිහට අපිට key frame එක මාරු කර ගන්න පුළුවන්. ඉතින් මේ option එක enable කරලා තියෙන වෙලාවක photo එකක් ගත්තොත් photo එකේ s දෙක පියාගෙන ඉන්නව නම් එහෙම නැත්නම් අවශ්‍ය pose එක ඇවිල්ලා නැත්නම් photo එක ගත්තට පස්සෙත් ඒකේ key frame එක අපිට change කර ගන්න පුළුවන්. ඉතින් ඔයත් photos ගන්න ඉදදී මේ live photo option එක enable කරලා බලන්න ගොඩක් useful වෙයි. Right, පස්වෙනි ටිප් එක තමයි photos and videos backup කරගන්න පුළුවන් හොඳ app එකක් download කරගන්න එක. මම දැනට use කරන්නේ Google Photos app එක. මේකෙන් ඔයාලට free photos and videos backup කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ phone එකේ storage එක full කරගන්න නැතුව Google Photos app එකේ ඔයාගේ photos save කරගන්න පුළුවන්. Photos backup කරන්න මේ app එක use කරන එකේ අනිත් වාසිය තමයි iPhone එකෙන් විතරක් නෙමෙයි ඔයාගේ Google ID එකෙන් log වෙලා අනිත් ඕනම device එකකින් ඔයාට මේ photos බලන්නත් download කරන්න පුළුවන්. Right, I think iPhone එකෙන් ලස්සනට photos videos ගන්න ඔයත් මේ settings එක හදාගන්න. ඒත් එක්ක මේ video එක like එකක් දාලා තව කෙනෙක්ටත් බලන්න share කරන්න. ඔයා මගේ TikTok account එක follow කරලා නැත්නම් follow කරන්න. ඒත් එක්ක මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න.